හලෝ යන්න අද තොයි සීලිප් චැනල් එකට ඔයකටින් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ආදාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක යුනිවර්ස් බොස් කියලා හැදුවන ක්‍රිස් ගේන් ගැන කතා කරන්නයි. එයාගේ ජීවත් වෙච්ච හැටි එන අපේ වැඩි කතාවට නැති වීඩියෝකට එමු. වීඩියෝ එක හොඳ ජොයි කරන්න. එන අපි වීඩියෝ කපා සම්පූර්ණ නම තමයි ක්‍රිස්ටෝපර් හෙන්රි ක්‍රිස් ක්ලේ. ඉතින් උපත තමයි 1979 සැප්තැම්බර් 21 ජමේකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ඉන්දියානු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක ලෙසත් තරග බිමට පිවිසලා තියෙනවා. ඉතින් මෙයා පොඩි කාලේද පාන් කෑල්ලත් හොරගම් කරගෙන තමයි ජීවත් වෙලා තියෙන. මොකද ඒ තරමට මේ කට්ටිය පවුල හරිම දුප්පත්. ඉතින් ජාතික කණ්ඩායම තමයි වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් මෙයා ගොඩක් විහිළු කරන ක්‍රිකට්වල මෙයා හඳුන්වන්නේ යුනිවර්ස් බොස් කියලා. ඉතින් මෙයා දැන් ක්‍රිකට් කරන්නේ. ඉතින් මෙයා වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමට හෙවත් ප්‍රතිරේ ඉන්දියා කොළඹ කණ්ඩායමට එක්කුණේ 1999 දී ඒ ඉන්දියාවට එරෙහිව තරගයකදී. ඉතින් මෙයාගේ පළවෙනි ටෙස්ට් තරගය තමයි 2000 වසරේ සිම්බාබ්වේට එරෙහිව ක්‍රීඩා කරේ. පළමු ට්වීටින්ති තරගයක් කරේ 2006 නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. ඉතින් 2009 ලෝකවත්ත ගොඩක් දාලා තිනවා. 2009 ගොඩ සත්තක අර්ධ සත්තක මේ අරස් කරලා තිනවා. 2009 ජනප්‍රිය ක්‍රිකට් ගහන්න යුනිවර්ස් බොස් කියලා ප්‍රසිද්ධ වෙන්නේ 2008. ඉතින් මොහු තමයි වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ වැඩිම සත්තක ලකුණු රැස් කරපු ක්‍රීඩකයා සහ වැඩිම තරගවලට සහභාගී වෙච්ච ක්‍රීඩකයා ලෙස ප්‍රසිද්ධියට පත් වෙන්නේ. ඉතින් මොහු බහුතර ඉරියන ඉන්දියා කොදේව කණ්ඩායම වෙනුවෙන් තරග 300ක් ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙනවා. 26 තරගයේ පළමු සතකේ රැස් කරලා තියෙන ක්‍රීඩකයෙකුට මේ ක්‍රිස් ගේල් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඉතින් මේ ඒක වාර්තා කළේ 2020 2007 ලෝක කුසලානයේ බෝල 57ක පන්දු 57ක ලකුණු 117ක් රැස් කරමින් ඉතා වේගවත් ශතකයක් ලෙස අපිට කියන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රිස් ගේල් ක්‍රීඩකයා 2014 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තා. ඉතින් ඒ වගේම 2019 වසරේදී ඔහු ඉක්දින ජාත්‍යන්තර සරගවලින්ද සමුගෙන හැමෝන්ටම ශෝකදායක ආරංචිය ඒක. ඉතින් ඔහු ටෙස්ට් පිටියට සමුදෙන විට ශතක 15ක් අර්ධ ශතක 37ක් වාර්තා කර තිබෙනවා. ඔහු ඉක්දින තරගවලදී ශතක 25ක් අර්ධ ශතක 54ක් ටී20 ජාත්‍යන්තර තරගවලදී පමණ ශතක 2ක් අර්ධ ශතක 13ක් වාර්තා කරලා තිබෙනවා. යුනිවර්ස් බොස් ඒවා විශ්වයේ ලොක්ක යන නාමයේ මේ අපිදුම ලැබලා තියෙනවා. ඉතින් මොහු ජමේකාවේ ගීත කීපයකට ගායනා කරලා තියෙන බව සඳහන් වෙනවා. ඉතින් මොහු පොඩි කාලේ පාන් කෑල්ල තොරකම් කරපු දැන් මොහු මිලියන කෝටි බිලියන ප්‍රතියෙක් වෙලා තමයි ඉන්නේ. ඉතින් මම අද කතා කරේ යුනිවර්ස් බොස් ඒවා විශ්වයේ ලොක්ක ක්‍රිස්ගේල්ගේ සම්පූර්ණ ජීවන කතාව සහ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ගැන. ඉතින් වීඩියෝ එක හොඳ නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න. මේ වටිනා ක්‍රීඩකයා ගැන හොයලා බලන ඔය කට්ටිය ආදර්ශයට ගන්න. ඒ අපි හොඳ සමුගම්ම හැමෝටම සම්බදවසක් පරිස්සමෙන්.